ක්‍රිකට් ගැන තියෙන වීඩියෝ ගේම් එකක්. ඒ තමයි ක්‍රිකට් 7. ක්‍රිකට් 7 කියන්නේ EA Sports කියන ලේබල් එක යටතේ එන වීඩියෝ ගේම් එකක්. ඒ වගේම EA Sports විසින් පබ්ලිෂ් කරලා තියෙන අන්තිම ක්‍රිකට් ගේම් එක තමයි මේ ක්‍රිකට් 7 කියන්නේ. මේ ගේම් එක ඩෙවලොප් කරලා තියෙන්නේ HB Studios කියන සමගම විසින්. ඒ වගේම පබ්ලිෂ් කරලා තියෙන්නේ Electronic Arts කියන සමගම විසින්. ඒ වගේම ක්‍රිකට් 7 රිලීස් කළා තියෙන්නේ 2006 නොවැම්බර් 26 වෙනිදා. මේ ගේම් එකේ කවර් ආර්ට් එකට උදාගෙන තියෙන්නේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ්. ඇන්ඩ්‍රූ ඕල් රවුන්ඩර් කෙනෙක්. එයා ෆාස්ට් බෝලින් කරනවා, මිඩල් ඕඩර් බැටින් කරනවා, ඒ වගේම ස්ලිප් ෆීල්ඩර් කෙනෙක්. ඔයාට මේ ගේම් එකේදී විවිධ පිචර්ස් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ කාලගුණයන් යටතේ විවිධ ස්ථානවල සෙල්ලම් කරන්නත් පුළුවන්. ඉන්දියාවේ ඊඩන් වගේම එංගලන්තේ ලෝඩ්ස් වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන සැලකිත ප්‍රමාණය මේ ගේම් එකට අන්තර්ගත වෙලා තියෙනවා. මේ ගේම් එකේදී අපිට ක්‍රීඩා විචාරයකුත් හම්බ වෙනවා. ක්‍රීඩා විචාරයට එකතු වෙන්නේ මාක් නිකලොත් සමග රිචි බෙනෝට්ස්. क्रिकेट 7 गेम එක ප්ලේ කරන්න හැටි කියනවනේ අපිට මේ ගේම් එකේදී පුළුවන් අපි කැමති ටීම් එකක් සිලෙක්ට් කරගෙන ප්ලේ කරන්න. ඉතින් මේ ටීම් වල ඉන්නේ අපි තන්න කියන ක්‍රීඩාකරු ප්ලේයර්ස් ළමයි. ඔවුන්ගේ ස්කිල්ස් එම ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට වෙනස් වෙනවා. උදාහරණයක් කිව්වොතින් ජයසූරිට හොඳට බැට් කරන්න පුළුවන්නේ. ඉතින් ඒක මේ ගේම් එකෙදිත් එහෙමම තමයි. නමුත් ඔයා බැට් කරන්න මුරලිදරන් සිලෙක්ට් කරෝදී ඔයාට ප්ලේ කරන්න අමාරු වෙනවා. මේ ගේම් එකේදී අපි බැට් කරනවා නම් අපිට අවශ්‍ය ෂොට් එක බෝලේ වැටෙන අතරතුර තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම කොයි පැත්තට අපි ප්ලේ කරන්න කියන එක තීරණය කරන්න සිද්ධ වෙනවා. තවද ෆීල්ඩ්ස් ලව ඉන්න තැන් හොඳට බලලා බුද්ධිමත්ව ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. क्रिकेट 7 गेम में के बोलिंग गन कथा करोती फील्ड एक हदला අපිට අවශ්‍ය මොන වර්ගයේ පන්දුවක් කියලා බලලා ඒ වගේම බෝලේ යොමු කරන්න ඕන තැනක් තීරණය කරන්න සිද්ධ වෙනවා. क्रिकेट 7 වලදී අපිට කැමති රටක ටීම් එකක් සිලෙක්ට් කරගෙන වගේම කැමති ටූර්නමන්ට් එකක් සිලෙක්ට් කරගෙන ප්ලේ කරන්න පුළුවන්. මේ ගේම් එක ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් වල හුඟක් ජනප්‍රිය වුණ ගේම් එකක්. ඒ වගේම ඔයාලත් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න කැමති වෙයි කියලා හිතනවා. ඔයාලා තාමත් Abacus Playing Co channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගාම ඒක දැනගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.